ගෝදාවට මහත්තයා අපි හැමෝටම උදව් උපකාර කළා. අවෝ සමහරුන් නෑ මුලින් කියලා වැඩක් කරවගන්න පුළුවන්කම තිබුණානේ නේද? අනේ මන්ද මේර ලොක්කත් ඉතින් එහෙම වෙන්නේ දීදි. මයි තින් කියන්නේ මන් දැක්ක ලියුමේ පිටපත. ආ රාමයියා රාමලිංගම් කියලා මහත්තය. ආ ආ ඇයිද ගෝදාවට මහත්තයා ඉස්සෙල්ලම දීදි ඉස්සෙල්ලම මහත්තය. ඔය කොයි කවුරු ආවත් ඉතින් අපි වෙනවල නම් අඩුවක් වෙන එකක් නේ. උන් ඉතින් ඒකට නම් පඩියක් ගන්න. කොහොම ඉති ලොකු මහත්තුරු යන්න එන්න ගත්තම අපේ පඩියට යන්නේ තරු වෙන්නේ. ඒක නම් හරි. දැන් මිස්ටර් ගෝදාවට යන වැඩේට මගෙන් රුපියල් 100ක් නේ. දැන් මේකට රුපියල් 75ක්. අතරනේ නේ. දැන් තම්සි ඉස්සරහට ගිහලා බලනවා ඒ ලොකුමත් එනවා කියලා. දැන් අපි ඔක්කොම මේ අපිට නැහැ නේද? විදුලට ගිහිල්ලා බුලත්තට දීලා පිළිගත්තොත් නේද හොඳ හොඳ ඒක ඒක අමුතුම නම් දැන් කලබල වෙන්න බෑ ගිහිල්ලා කොහෙද ඉස්සරහ දැන් නෑ මම ඈ යන්න කොහෙද ඉස්සරහ එන කොහෙද නෝ කප් නෑ ඒක මන් දෙන්න මේ නෑ එන එන ගුඩ් මෝර්නින් සර් කප් දිස් වේ කප් අපි බලාපොරොත්තු වෙමු ඉතින් සර්. ඇයි මම ලියුම එවුවනේ? පිටපත ලැබුණා. දෙන්න. පාන් වතුර. දැන් බලන්නකෝ කන්තෝරු වල වැඩ කොච්චර පිළිවෙලකට වෙනවද කියලා. දැන් ඉස්සර එහෙම නෙවෙයිනේ. ලියුම ආපු ගමන් ඕකේ කරනවා. අප්‍රූවල් එක දෙනවා. වැඩේට බයියම්. දැන් එයාදින් හරි ෂෝ වෙරි ගුඩ්. මේක ඉතින් අපි කාටවත් හොඳයි නේ සර්. ඔව්. අනිත් එක දැන් අපි ඔක්කොම ටික මේ දුර ගමනක් යන්නේ. ඔව් that's right. දුර ගමනක්. My god දුර ගමනක් කියන්නේ up to දෙයත කන්දිය. දෙයත කන්දිය. Yes. ඔව්. ප්‍රස්තාවේදී සුළු සංග්‍රහයකින් අපි මෙතුමන් පිළිගන්න යෙදුණා. එම සංග්‍රහයේ යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම් මෙම කාර්යාලයේ සේවක මහත්ම මහත්මිය වෙනුවෙන් සමාව අයද සිටින බව මතක් කරන්න තෝරන. ඒ වගේම අපි මෙතුමන් ඉතාමත්ම උණුසුම් ආකාරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්න බව ප්‍රකාශ කර සිටිනවා.
එවගේම අපි තාමත් ආදරෙන් ඉල්ලා හිටිනවා අප වෙනුවෙන් වචන දෙකක් ප්‍රකාශ කරන හැටි. සභාවෙන් අවසරයි නෝනාවරුනි මහතුරුනි, මම වාක් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. අද මාව පිළිගැනීම සඳහා මේ විදිහේ සංග්‍රහයක් ලෑස්ති කිරීම ගැන. ඇත්තටම කියනවා නම් මං මේ හීනකින්වත් හිතාගෙන ආවේ නැහැ කතා කරන්න කියලා මෙතන. නමුත් මේ වගේ සුළු වැඩකදී විශාල කැපකිරීමක් කරන ඔබතුමන්ලා දැක්කහම මට හිතුණා පොඩ්ඩක් කතා කරලා යන්න ඕනේ කියලා. මමත් මේ ක්ෂේත්‍රයේ අවුරුදු 30-40ක් තිස්සේ සේවය කරපු කෙනෙක්. නමුත් කියන්න කනගාටුයි, මීට වඩා ලොකු ගණන් වලටත් ටෙන්ඩර් අස්සම් කරපු වෙලාවේ කිසිම කෙනෙක් මාව මේ විදියට පිළිගත්තේ නැහැ. ටෙන්ඩර් එකක් ලබා ගන්නවා කියන්නේ එසේ මෙසේ කාරණයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් ටෙන්ඩර් එකක් ලබා ගැනීම සුළුපටු කාරණයක් නෙමෙයි කියන එක තමුන් වහන්සේලා මේ මට දුන්න උණුසුම් සංග්‍රහයෙන් තේරුම් ගන්න. ටෙන්ඩර් එකක්ද? දැන් මේ දෙහිඅත්ත කන්දිය දක්වා පාර පුළුල් කිරීමේ ප්‍රොජෙක්ට් එක මම බාර ගන්නකොට ඇත්තටම මට බයක් ඇති වුණා. මේ නිලධාරීන්ගෙන් මට සහයෝගය ලැබෙයිද? නමුත් මං කියන්න සන්තෝෂයි, මං කියන්න කැමතියි. මේ වගේ නිලධාරීන් ඉන්නවා නම් දෙහිඅත්ත කන්දිය දක්වා නෙවෙයි අක්කරේ බතුව දක්වා පාර කපන්න මං ලෑස්තියි කියලා. අතන සම්බන්ධ දෙකක් මේ අපේ අහන්න ඕනේ. ඔව් සර්. තමසෙ හුරු දැනගත්තා. සර් ටයිකෝඩ් දාලා කාර් එකෙන් බහිනකොට මට එහෙම හිතුණා. තමසෝ ඉල්ලන්න වටින් මේ කොහෙද යන පිස්සු යකෙක් නේ? සීසි මහත්තයා. මතකද අපි ගිය සුමානේ අර බොරලස් ගම මේ මහත්තයට ටෙන්ඩර් එකක් බාර ගන්න දෙන්න කියලා. මේ මහත්තයා. අර ජූලිය දැන් මොකද කරන්නේ? මෙයා කා හිතන්නේ මේ දස ලක්ෂ ගානක ටෙන්ඩර් එකක් නිසා මුව පිළිගත්තා කියලා. ඈ? ආගේ වරද්ද නේ අපි මේ පිළිගත්තේ. ඒක නෙමෙයි. සරුම් කෙහි ලොකුම ඉවර. නේ ඉතින් සරම යව මොකද මං ගේන්න මට සල්ලි දෙන්න බැහැ කියලා බලන්න නේ කමන්න සීසි මාත් බැ මල් ළඟ තියෙන මං අරගෙන තියෙන ඔව් මං හරි සෙට් සෙට් රාමයන් මහත්තයා වෙලා කාලෙකට පස්සේ මොකද දෙන්න දෙමහල ලොකු කතාවක් වගේ. ඇයි මොකද ඉරිසියද? අනේ නෑ දුකයි. ඔයගොල්ලොත් කසාද බදලා බලන්නකො දුක මොකද්ද කියලා. එතකොට දැනේ ඈ ආන්න හරි කාටත් දුකක් දෙන්න බැරි හින්දා තමයි අපි මේ කසාද බඳින්නේ නැතුව ඉන්නේ. හේද මිත්‍ර අපි බැචුල බඳින්න බදලා දුක දෙන්නකො අපිට කරදර කරන්නේ නැතුව ඔයාලා දෙන්නකො මේ ඒක නෙමෙයි මොකක්ද නේ රුදේ වෙච්චි පළහිලා. අයියෝයි මේ ටෙන්ඩර් කාර්යයම මේ අක්කුන්ට අඳුර ගන්න බැරුණානේ. මටත් බුලත් අතක් දුන්නා, මමත් ගිල ඌව පිළිගත්තා. ඌ අපේටි කිරිබත්ටිය කාගෙන ගාවි. ඒක නම් ඇත්ත. ඌගේ කිරිබත් කෑල්ලක්වත් ගන්න බැරි වුණා. ඔව්. දැන් නම් හොඳ ගානට බඩගි. මාත් වෙනවා කැන්ටින් දිහාට ගිහලා ප්ලේන්ට් එකක් වත් නෑ. සීරි. කුලී මුදලානි. අද උදේ කතා කරා. තබනවා කරන්නද කියලා. මේ කල්පනා කළේ ඔයාගේ ස්ට්‍රෙස් ලෝන් එකවත් ගමුද කියලා. ආ. යකාගේ වැඩක් නෙමෙයි. හැම එකටම මම විතරයි. මොකෝ සීසි. හ්ම්? නාඩිගේ ස්පාසුවක් නෑ. නෑ සිරි දැන් අර මේ අලුතෙන් ආපු රාමයිය මහත්තයා කාමරේ කිසි දෙයක් නෑ. දැන් කොහොදාකට මහත්තයා ඉන්න කාලෙමයි මම ස්ට්‍රෝස් වලට ගෑන කිව්වේ. දැන් මේ දැන් කියනවා මේ ආපහු මේ මිල ගණන් තුනක් ඇඳවලා. ඒක ඉතින් හරිනේ. මොකද මේ මිනිස්සු නීති රීති වලට නේ වැඩ කටයුතු කරන්නේ. නීති රීති. මේ මහත්තයා ආවට පස්සේ තමයි නීති රීති ඔක්කොම මතක් වෙන්නේ.
මොනවද ඉතින් ඔය තියෙන අඩුපාඩු? එච්චර දෙයක් නෑ, මේසයක් නෑ, පුටුවක් නෑ, ෆෑන් එක නෑ, ටෙලිෆෝන් එක නෑ, ඩස්බින් එක නෑ. එච්චරයි. මොනවද ඔකේ තියෙන්නේ? ඈ? අයියෝ කම්පැනි එකෙන් දීපු කැලෙන්ඩරයක් තියෙන්නේ. ඉතින් ඔකේ තිබිච්ච බඩමුට්ටු වලට මොකද උනේ? ඕකේ එච්චර බඩමුට්ටුවක් තිබුණ නෑනේ. ඒව ඔක්කොම ආය කෝදාවුල මහත්තයා ඉන්න කාලේ මේ මේක එක බ්‍රාන්ච් වලින් ඉල්ලගෙන ආපුවා. දැන් මේ මහත්තයා ගියා විතරයි. ඒව ඔක්කොම මේ බ්‍රාන්ච් වලට අරන් ගිහින්. ඉතින් අර මනුස්සයා වාඩි වෙලා ඉන්නේ කොහෙද? කොහෙ වාඩි වෙන්නේ? අපි ලස්සන් කරලා වැඩ බාර ගත්තා. හාෆ් ඩේ දාලා ගියා. දැන් හෙට උදේ එනවයි කියලා කිව්වා. ඉතින් මිස්ටර් විසුම් පෙරමට ඊවත් ඔයගෙන පොඩ්ඩක් හොයලා බලන්න තිබුණා. කොයිද ඒකත් අමතකුණා? කවුරු හරි ලේන්සුවේ ගැටයක්වත් ගහලා තිබුණා නම් මතක් වෙයි නේ. කොහෙද ඉතින් මේ ඔක්කොම මතක් වුණේ රාමයෝ මහත්තයා ආවට පස්සේ. සර් මේ ලන්ච් එකට යනවා මන්ද? ඔව් මුන්නේ කවුද? ආ සර් මම මේ සොයිසා මේ හෙන්රි සොයිසා. ආ සර් කී බ්‍රාන්ච් එකේ ක්ලර්ක්. ඕහෝ මේ සර් ලන්ච් වලට යනවද? ආ මම මේ කාමරේට යනවා. ආ මං අද හාෆ් ඩේ. ආ ඉතින්. ඒ යන්සර් සර් මං තේන සර් එක්කල යන්නේ. ඉතින් ඔෆිස් එකට යන්නේ නැද්ද? නෑ මම හාෆ් ඩේ දානවා. යන්සර්. ආ රයිට් යම්. හරි සර්. මේ කාලේ දෙමළ මිනිස්සු කිල්ල ගියක් නැත්නම් කාමරයක් කිල්ලුත් මිනිස්සු සැකයෙන් බලන්නේ. ඔව්. ඔව් ඒක. කටිය කරන වැරදි හැමෝම පිටින් යනවා. මොනවා කරන්නද ඉතින්? ආ මේ රයිට්. මේක තමයි මගේ කාමරය. ආහහ. ඇවිල්ලා බලන්නකෝ. ආහහ. ආ. අල්ෂෝ. කොහමද ෂෝ? කාර්ලි ෂෝ. ආ. හරි තාඩියනේ. ඔව්. හරි තාඩිය. ඔව්. මෙදී ඇක්ලිය දොලකට ගන්න. ආහහ. වැඩි වෙන්න. හරි. හා. මිස්ටර් සොයිසා මේ කන්තරුට ඇවිල්ලා කොච්චර කාලද? ආ මං දැන් මේ කන්තරුට ඇවිල්ලා සර්. ආ ඔව් ඔව්. දැන් මේ 12 වෙනි අවුරුද්ද. 12 වෙනි අවුරුද්ද? ඔව්. අවුරුදු 12ක් එකදෙන. ඔව්. ඔව් ඉතින් හැබැයි ඒ අතින් මේ කන්තරුව හරි හොඳයි. කිසි කරදරයක් නෑ. බොහොම හොඳට යනවා. මිස්ටර් සොයිසා ගෙවල් කොහෙද ළඟද? නෑ නෑ අපේ ගෙවල් නම් සියඹල ආණ්ඩුවේ. මම මෙහෙ බෝඩ් වෙලා ඉන්නවා. සියඹලාණ්ඩුවේ. ඔව් ඔව්. ඉතින් දෙවල් සියඹලාණ්ඩුවේ. අවුරුදු 12යි මේ බෝඩ් වෙලා ඉන්නේ. ඔව් සර්. ඒක ඇඟටත් ගුණයි හිතටත් සන්තෝසයි පොකට් එකටත් හොඳයි. එහෙනම් මේ ෆැමිලි එහෙ. ඔව් මේ ෆැමිලි කියන්නේ ඉතින් වයිෆ් විතරයි. එයා එහෙ. ඉඳලා හිටලා එනවා මෙහෙ. වීකෙන්ඩ් වලට මම යනවා එහෙ. ඒවනම් වීකෙන්ඩ් හස්බන්ඩ් කියලා කියන්නේ. අන්න හරි මිස්ටර් රාමලිංග මාර්ගය. ඒක මේ ලේසි සර්. ඉතින් වයිෆ් එන්නේත් ඔය පරි දවසට විතරයි මේ. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. ඒව තමයි වයිෆ් ලයින් දෝ. හැමදාම කරදර කරන්නේ නැහනේ. ඔව් ඔව්. ඒක හරි. මිස්ටර් සොයිසා. මේ කන්තරුව කොහොමද? ආ මම මේ සර්ට හිඳ කියන්නේ සර් කන්තෝරුව
ඒත් මං බැලුවා මේ කන්තෝරුවේ දෙන්නේ රැවිලා ගෙදරටම ආවේ මොකද කියලා. වයිලා මිස් තමයි මේ ශ්‍රියාරත්නර කියලා තියෙන්නේ. ඔව් සර්. සොයිස මහත්තයා අලුත් ඩිරෙක්ටර් මහත්තයත් එක්ක දවල් කෑමට ගියා කියලා තමයි කිව්වේ. බලන්න සීසි. මෙයාක අලුත් ඩීඩීට අපි ගැන මොනවද කිව්වද දන්නේ නැහැ. අනිත් එක ඉතින් එයාට වටින්නේ නැහැනේ මේ අපිට හොරෙන් එහෙම දවල් කෑමකට. හැබැයි ඉතින් සොයිසා මොනවද කිව්වද කියලා ඉතින් අපි හරියටම දන්නේ නැහැනේ නේද? මොනවද ඉතින් එක දෙක කරලා කියන්න ඇති. අපේ අඩුපාඩු වැරදි ඔය ලීව් ප්‍රශ්න අනම්මනක් දන්නේ නැද්ද? අනිත් එක ඉස්සෙල්ලාම දවසනේ මිනිහා හොඳ නම ගන්න මෙතන තියෙන දේවල් සේරම ගිහිල්ලා කනේ තියන්න ඇති. සර් සොයිස මහත්තයාගේ නෝනම කියනවනේ එයාගේ වැඩ ඔහොම තමයි කියලා. වයිෆ්ලා කියනවා නම් එච්චර ගණන් ගන්න ඕන නැහැ. දැන් කරන්න තියෙන්නේ මේකයි සීසි. හෙට උදේම රාමයියා මහත්තයා මුණ ගැහෙන. තේරුණාද? මේ දැන් ගන්න තෝ පොඩි චැට් එකක් දාන විදිහට. අපි ගිහිල්ලා කියමු ඔය එක එක මිනිස්සු ඔය කියන එක එක දේවල් ගණන් ගන්න එපා කියලා. අපිට ඒක පාරට මෙහෙම කියන්නත් බෑ නේද? මේ මිනිස්සු බලයි මේ ආව දවස් දෙකයි මේ මිනිස්සු මේ මොනවද කියන්නේ කියලා. නෑ සර් කියන්නම තමයි තියෙන්නේ. නැත්තම් ලොකු මහත්තයා අපි දිහා වපරහින් බලාවේ. හරි හරි තමුසේ කටපියාණන් ඉන්නවක පොඩ්ඩක්. අපි දැන් හෙට උදේ අනිත් අයගෙනුත් අහලා මොකක් හරි වැඩපිළිලක් කරමු. නේද? නෑ නෑ සීසි. පහු වුණොත් අපි පරාදයි. මුලින්ම ওই බෙලි කපනුන්ගේ නිර්වත අපි පෙන්වන්න ඕන. සර් මේ පොඩ්ඩක් අපි මේ වගේ විවේක තැනකට ආවේ මේ උදේ මිස්ටර් බිග් සම්බෙල්ලා පොඩි කතාවක් කිව්වා මේ මටත් කැමති මේ වගේ මේ සම්බෙල්ලා කතා කරලා මේ මොකද මේ වගේ මොකද්ද මේ සර් මේ සර්ගේ හොඳටයි සර් මේ කියන්නේ ඉතින් සර්නි දැන් මෙතන ප්‍රධානියා සර් ඔව් ඉතින් සර් මේ සර්ුයි අපි ඇත්තටම මේ ගාකල් ඉස්සරහට වැඩ කරන්න තියෙනවා නැතුව 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 ඉතින් සර් මේ අපේ ස්ටාෆ් එකේ ඉන්නවා සර් සමහර අය ඊයේ හම්බුණා මේ මිස්ටර් සොයිසා මම ගෙදර යනකොට මම පාර මඟදී හම්බ වෙලා මේ මාත් එක්ක කතා කරගෙන මේ ආවා නෑ හා අපේ කාමරෙටත් ඇවිල්ලා මේ පැයක් විතර කතා කරගෙන හිටියා අපි දැක්ක නේද දැක්ක නේද මම කිව්වේ කවුද සර් මිස්ටර් සොයිසාද ඔව් අයියෝ සර් මිස්ටර් සොයිසා නම් කිව්වොත් කියන්නේ බොරුවක් හා හරි පුදුම මිනිහෙක් සර් සොයිසා එමේ කෙනෙක්ද ඔව් සර් සොයිසා කට ඇරියොත් කියන්නේ බොරු ඉතින් සොයිසා බොරුද කියන්නේ ඇයි සර් එක මොනවා දෙයක් කිව්වේ නෑ සොයිසාමට කිව්වා මේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය ඔක්කොම රත්තරන් කට්ටිය කියලා වෙලාවට වැඩට එනවා හොඳට වැඩ කරලා මම හවස යනවා කම්ප්ලේන් කරන්නේ පෙක්ෂන් ලියන්නේ අනමනම් කතා කරන්නේ බෙල්ල කපන්නේ ඒ වගේ හොඳට කිව්වා මටත් හරි සන්තෝෂ වුණා එහෙමනම් සොයිසා කියපු ඔක්කොම බොරු නේද